දාබර හිතවතුනි, අප පසුගිය වැඩසටහනෙන් කතා කරනු ලැබුව සාකච්ඡාවට බඳුන් කළා කිතුරු බැතිමතුන් මේ චතාරික්කාලයේ දෙන්නා වූ භක්ති අභ්‍යාසයන් පිළිබඳව. එෙහිදී දුක් ප්‍රාප්ති, වැළපුම්, ඒ වගේම පසංගායනා පිළිබඳවත් අප කතා කරනු ලැබුවා. ඒ වගේම ඒවායේ නිර්මාතෘවරයන් වන පූජ්‍ය පඬිවර ගරු ජාකොමේ ගොන්සල්වෙස් පිතුමන් පිළිබඳවත් කතා කළා. ඉතින් අද අප සූදානම් වෙනවා තවත් වැඩිපුර ගැඹුරින් මේ පසම්හලවතුනේ හේ සම්ප්‍රදායන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්නට. ඉතින් අදත් අප සමග අපගේ මැදිරිය ඇඳී සිටිනවා සුපුරුදු පරිදි කොළඹ අගරදුගුරු පදවියේ ශුද්ධ ජුසේවාස් මුනි කමිටුවේ ලේකම්, ඒ වගේම දේවධර්ම නිකේතනයේ කුරුණෑගල ශාඛාවේ කථික ආචාර්ය, ශ්‍රී ලංකාවේ ඉපැරණිතම පුවත්පත වන ඥානත් ප්‍රදීපේ ලේකක අසේල දසනායක මහත්මයාණන්, අපි තමත් ආදරෙන් සහ ගෞරවයෙන් යුතුව මම පිළිගනු ලබනවා. පසුගිය වැඩසටහන්වලදී අපි කතා කළා කොරොස්ම කාලය පිළිබඳව, ඒ වගේම කොරොස්ම යනු කුමක්ද කියලා කතා කරා, ඒ වගේම දුක් ප්‍රාප්ති ගායනාවන් පසම්හා ලතෝනි කතා කරා. ඒ විතරක් නෙමෙයි, පසම්හා ලතෝනි හැදෙන්න පාදක වෙන පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සල්වෙස් පිතුමන් ගැන කතා කරා. ඒ වගේම අද අපි කතා කරන්නට යනවා එතුමන්ගේ දුක් ප්‍රාප්ති ගායනා කෘති පිළිබඳව. අපි කතා කරමු දුක් ප්‍රාප්ති ගායනා කෘති පිළිබඳවද. ඔව්, උනාසේගේ දුක් ප්‍රාප්ති ගායනා කෘතීන් පිළිබඳව කතා කරද්දී මුලින්ම අපිට එන්නේ ගායනාවකට වැඩිය මේක ගද්‍ය මේ ස්වභාවයෙන් තියෙන්නේ දුක් ප්‍රාප්ති ප්‍රසංගය. දුක් ප්‍රාප්ති ප්‍රසංගය රචනා කරන්න විශේෂ හේතුවක් තිබුණා. 1705 දී උන්වහන්සේලා මේ රටට ජුසේවාස් පීතුමා ප්‍රමුඛ ගෝවේ ඔර්තෝරියන් පීතුමල්ලා ලංකාවට හඳුන්වලා දුන්න ගෝවේ තිබුණු ඒ පාස්කු සම්ප්‍රදාය. ඇත්තටම මේක ගෝවේ නෙමෙයි ආවේ, මේක මේ පෘතුගාලයෙන් ගෝවේට ඇවිල්ලා ගෝවෙන් ලංකාවට ආවා. හරි, ප්‍රතිමා පාස්කුව. අද උදාහරණයක් ගත්තොත් තාමත් පේසාලේවල ඒ වගේම පරපන් කන්දල් කිය වගේ ස්ථානවල, එතකොට ජායල තාම ශේෂයන් කීපයක් තියෙනවා. මෝදර ශුද්ධ ස්නාවක ජුවාම් මුනිතුමන්ගේ දේවස්ථානයේ යම් කිසි ඒ පාස්කු සුරුවන් තාමත් පාවිච්චි කරනවා. එතකොට මේ ඉස්සර එහෙම නෙමේ, දැන් අද මිනිස් චරිත රඟ දැක්වට ඉස්සර ප්‍රතිමා මගින්ම තමයි පාස්කු රඟ දක්වලා තියෙන්නේ. වන්නියෙන් තමයි මුලින්ම පාස්කු ආරම්භ කළා කියලා කියන්නේ. එතකොට මේ ඊට පස්සේ ක්‍රමිකව මේවක් වර්ධනය වුණා. නැගෙනහිර ප්‍රදේශයට ගියා, ඒ වගේම මහනුවර පාස්කු රඟ දැක්වුවා කියලා කියනවා. එතකොට මේ ප්‍රතිමාවල තිබුණේ ඇත්තම ගත්තොත් ලංකාවේ මේ රූකඩ කලාවේ රූකඩ වර්ග බෙදෙනවා දෙකකට. උදාහරණ පළවෙනි උදාහරණය තමයි අම්බලංගොඩ රූකඩ. අම්බලංගොඩ රූකඩ ක්‍රියාත්මක වෙන්නේ නූල් වලින් ශරීරේ බාහිරෙන්. ඒක වේදිකාවෙන් එළියට ගෙනියන්න බෑ. නමුත් පාස්කුවට අපි පාවිච්චි කරන රූකඩේ අම්බලංගොඩ රූකඩේ උඩරිම උස අඩි 4ක් වගේ. පාස්කුවට පාවිච්චි කරන රූකඩේ උස අඩි 7-8ක් උසයි. මේක ක්‍රියා කරන්නේ ශරීරයේ අභ්‍යන්තරේ. හරි, මේ ප්‍රතිමාවල නෙලලා තිබුණේ ඔලුව මේ අපි කියන ශීර්ෂය, ඒ වගේම දෙයත් සහ දෙපා පමණයි. එතකොට සෙසු කොටස් වලට කටුකූඩුවක් ගහලා පිදුරු හරි පුළුන් වලින් හරි ඒ ශරීර නිර්මාණය කරලා ඇඳුම් අඳලා තමයි මේ පාස්කු නාට්‍ය රඟ දක්වලා තියෙන්නේ. මේ පාස්කුවට පාවිච්චි කරන ප්‍රතිමාවල් වේදිකාවෙන් එළියට ගෙනියන්න පුළුවන්. මේ වලට ඇත්තටම ආවේ ස්පාඤ්ඤයේ ඕටොස් කියන නාට්‍ය ශෛලිය තමයි මේ සඳහා භාවිත වුණා කියලා කියවෙන්නේ. ඉතින් මුල් කාලේ තිබුණු පාස්කුව නිහඬ පාස්කුව. මේ නිහඬියාව ජාකොමේ ගොන්සල්වෙස් පියතුමා බිඳ හරින්නේ දුක් ප්‍රාප්ති ප්‍රසංගයේ ලියලා. දැන් මේක සිංහලෙන් වගේම දෙමළෙනුත් මේක තියෙනවා. එතකොට මේක මේ මුල් කාලෙදී මේ හැම තැනකම පාස්කු පෙන්වෙන්නේ නැහැ. ස්ථාන කීපයකයි පෙන්වුවේ. ජනතාව එතකොට මොකද වෙන්නේ, ඒ අදාළ ස්ථානය කරා යනවා. වන්දනාවක් යනවා වගේ, අදව අපි වන්දනා ගමන් යනවා වගේ. ඒ කාලේ චතාරිකේ මේ ගත කරන උදාහරණ කැටියට ගොන්සාල්ස් පීතුමගේ කාලෙදී
අන්තිම කාලවකවන වෙද්දි බෝලවත්ත මුල් කරගෙන පාස්කු රංග දැක්වා. පාස්කු මඩුවක් ගහලා එතකොට මිනිස්සු ඇවිල්ලා මේ පාස්කු රංග දක්වනවා, මේක බලාගෙන ඉන්නවා. එතකොට මේ අවස්ථාවේදී පියතුමා මේක ඇත්තටම මේක මේ දේශනා 9කට බෙදලා තියෙනවා. එහෙම නැත්නම් පරිච්ඡේද 9කට බෙදලා තියෙනවා. පළවෙනි පරිච්ඡේදයෙන් කියන්නේ අපේ දයාදික ස්වාමි දරුව මල්ලුයනේදී ධානයෙන් ඉඳපු රූප විලාශය දක්වනවා කියලා. හරි, දැන් එතකොට මෙන්න මේ ආකාරයකට ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සම්පූර්ණයෙන්ම පරිච්ඡේද 9කට බෙදලා තියෙනවා. ඒ වගේම දෙවන දේශනාවෙන් කියන්නේ අපේ ස්වාමි දරුවෝ සිරබන්ධනේ වූ රූප විලාශය දක්වන්නේය කියලා. තුන්වන දේශනාව අපේ ස්වාමි දරුවෝ ගල් කණුවේ වැදුම්කා කස පහරවල් විඳපු රූප විලාශය දක්වන්නේය කියලා. හතරවන දේශනාවේදී කියනවා අපේ ස්වාමි දරුවෝ කටු ඔටුන්න දරා සිටි රූප විලාශය දක්වන්නේය කියලා. පස්වෙනි දේශනාවෙන් කියනවා එක්ෂේ හෝමෝ කියන වචනයෙන් අපේ ස්වාමි දරුවන් පිලාත්තු විසින් පෙන්වා දුන් රූප විලාශය දක්වන්නේය කියලා. හයවන දේශනාවේදී කියනවා අපේ ස්වාමි දරුවෝ කුරුසේ කර තබාගෙන වැඩිය රූප විලාශය දක්වන්නේය කියලා. හත්වන දේශනාවෙන් කියනවා අපේ ස්වාමි දරුවෝ කුරුසේ ඇනගසා වැඩවුන් රූප විලාශය දක්වන්නේය කියලා. අටවන දේශනාවෙන් කියනවා අපේ ස්වාමි දරුවෝ කුරුසේ උකුත්තු රූප විලාශය දක්වන්නේය කියලා. නවන දේශනාවෙන් කියනවා අපේ ස්වාමි දරුවෝ කුරුසෙන් බස්වාගත් රූප විලාශය දක්වන්නේය කියලා. ඉතින් මේ දේශනාව මුල් කාලෙදී ගායනා කරලා තියෙන එක මේ අපි කියන සජ්ජායන ක්‍රමයක් වගේ ගායනා කරලා තියෙන ඒ ඉන්න පූජා ප්‍රසාදින් වහන්සේ හයියෙන් කෑ ගහලා මේක කියනවලු. හරි, දැන් ඔය අද දූවේ පාස්කුවේදී ඔය ඉන්න මේ පොතේ ගුරාගේ චරිතය ඇවිත් තියෙන්නේ පස්ස කාලෙකදී ශෛලගත නාට්‍ය වලට. පොතේ ගුරාගේ චරිතයේ ගොඩක් වෙලාට ඉදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයා නම් පවා පොතේ ගුරාගේ චරිතයේ සමහර තාල ප්‍රයෝගික කරගෙන තියෙන මේ ගොන්සල්ලේ ස්වාමිගේ මේ නිර්මාණ මුල් කරගෙන තමයි. ඒකට මේ කියද්දි මේක හයියෙන් කෑ ගහලා උච්චාරණය කරනවා. ඒකට මේ උච්චාරණය කරද්දි එදාට අදාළ ජවනිකාව වේදිකාවේ රංගගත වෙනවා ප්‍රතිමාවන් වලින්. ඒකට මේ වේදිකාවක් අඩි 8ක් නැත්නම් 9ක් විශාලයි. පොල් අතු වලින් වට කරපු සැදැල්ලක් මත උඩින් තමයි මේක රංගගත වෙන්නේ. ඉතින් මිනිසුන්ට අර මේ ඒ රූප විලාස දක්වනවා කියන්නේ ඒ ප්‍රතිමාවන් වලින් කරපු නිර්මාණයක් විදියට. ඒතකොට මේකේ තියෙන භාෂාව ඇත්තටම අපේ බණ පොත්වල තියෙන අපේ සිංහල ජාතක කතා පොත්වල තියෙන භාෂා ශෛලියක් තමයි තියෙන්නේ. නමුත් මේකෙත් මුල් කරගෙන තියෙන කතානායිකාව හැටියට දේවමාතාවන් වහන්සේ මම කලින් පෙර වැඩසටහන් වලදී ඔබත් එක්ක මම මේ ගැන මම බෙදාගත්තා. එතකොට මේ ප්‍රතිමා වලින් මේ ජේසුගේ චරිතේ නිරූපණය කරන්නට ප්‍රතිමා 9ක් පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ප්‍රතිමා 9ක් පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේකට මේ ගොන්සාල්වෙස් පීතුමාටම ආවේනික වෙච්ච භාෂාවන් මේ තුළ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ උදාහරණයක් හැටියට දෙමළ වචන දී තියෙනවා ගොඩක්. අඩුත්තු, අඩයාලම්, ඒ වගේම මේ දීවර වචන තමයි වසක්කේඩුව. වසක්කේඩුව කියලා කියන්නේ මාදලක් ඇදලා මහන්සියට වැල්ලෙම ඒ ජනතාව වැල්ලෙම දිගා වෙලා ඉන්න එකට කියන්නේ වසක්කේඩුව කියලා. ඉතින් ඔය කයි දුෂ්කර ප්‍රාර්ථනාව එහෙම කියනවා වසක්කේඩුවෙන් ඇටුනේ කියලා. ඉතින් දැන් එතකොට මේ ආකාරයට ගොන්සාල්වෙස් පීතුමාටම ආවේනික වෙච්ච මේ භාෂා ශෛලියක්. ඒ වගේම අර මම කිව්වා උන්වහන්සේ සිංහල භාෂාව ගැඹුරින් අධ්‍යයනය කෙරුවා. එතකොට ඒ හින්දාම තමයි පස්සේ කාලේදී අපි දකින උන්වහන්සේට සිංහලෙන් පොත් 22ක් ලියන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හින්දා උන්වහන්සේගේ ඒ භාෂා ශෛලිය, ඒ වගේම මේ උන්වහන්සේගේ භක්තිය, විශේෂයෙන් ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ජනතාව අතර මාෂගත කරන්නට කිදා බස්සන්නට උන්වහන්සේ දරපු වෑයම අපිට වචනෙන් කියන්නේ ඉම කරන්න බෑ. ඉතින් ඒ හින්දා සදා ණය ගැති අපි ලාංකික කතෝලික හැටියට අපිට මේ පොත් උරුම වුණා. මොකද උන්වහන්සේ ගිය හැම තැනකම කම්බලින් ලිපිකාරයෝ 12 දෙනෙක් අරගෙන ඒ කාලේ මුද්‍රණ ශිල්පය ලංකාවේ තිබුණේ නැහැ. ඕලන්ද යුගයේ අවසාන කාලෙදී තමයි මේ මුද්‍රණ ශිල්පය ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ යන තැන මේ කම්මලෙන් අරගෙන හිටපු ඒ ලිපිකාරයෝ 12 දෙනාව තියාගෙන
ඒ දුක් ප්‍රාති ප්‍රසංගය දේවේද පුරාණය වගේ කෘතීන් සියල්ලම අත්පිටපත් කරලා තියෙනවා. තොර මේ අත්පිටපත් අපි ළඟ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සහ මේ අපි මේක දැනගන්නට ඕනේ උනාසගේ ග්‍රන්ථ කොහෙද තියෙන්නේ කියලා. සමහරක් ඒවා අද අපි ළඟ නැහැ. සමහරක් ඒවා ඉතුරු වෙලා තියෙනවා පෘතුගාලයේ අජුදා ලේඛනාගාරේ. ඉතින් ඒ හින්දා මේ ඒ පිළිබඳවත් අපගේ අවධානය අපි යොමු කරන්නට ඕනේ. එතකොට තවමත් මේ ජායල පාස්කුවට මම දැකලා තියෙන විදිහට මම දන්නා පිළිවෙලට ජායල පාස්කුවට ජාකොමේ ගොන්සාලෙස් පිතුමාගේ මේ දේශනා නවයේ පොත නැත්නම් දේශනා පොත කියන මේ දුක්ප්‍රාප්ති ප්‍රසංගයට කියන්නේ දේශනා පොත කියලා. දේශනා පොතේ යම් යම් කොටස් ගන්නා උනාසගේ දුක්ප්‍රාප්ති සම්පූර්ණයෙන්ම විදහාපාන්නට තවමත් දේවමාතාවන් මෝදර ජායල වගේ ප්‍රදේශවල දේවමාතාවන් වහන්සේගේ චරිතය, එතකොට මරි මග්දලේනාගේ චරිතය, ජුවම් ගෝලයාගේ චරිතය, වෙරෝනිකාගේ චරිතයට තවමත් ප්‍රතිමාමයි පමණයි භාවිතා කරන්නේ. ඉතින් ඒ ප්‍රතිමා නිරූපණය කවුරු හරි කෙනෙක්ට අධ්‍යයනය කරන්න පුළුවන් නම් දැක ගන්නට ඕනේ නම් මාසිකුරාද වගේ දවස්වල ওই ස්ථානවලට ගියොත් ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ ගොන්සාල්ස් පිතුමාගේ නිර්මාණවල ශේෂයන් තවමත් අපේ අතරේ දකින්නට ලැබෙනවා. 1939 වෙනකන් දුවෙත් මේ ගොන්සාල්ස් ස්වාමීගේ පාස්කුවම තමයි ගියේ. අපේ ගොඩක් පල්ලිවල මේවා තිබිලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අද සමහර පල්ලිවල මේ ප්‍රතිමාවල් නැහැ. සමහරක් ඒවා විනාශ වෙලා ගිහින් තියෙනවා. අද ගොඩක් වෙලාවට ජීවමාන නළු නිළියෝ තමයි රංගගත වෙන්නේ. පේසාලේ අවුරුදු 5කට වතාවක් ගොන්සාල්ස් පිතුමාගේ පාස්කුව ප්‍රතිමා මගින්ම නිරූපිත පාස්කුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 5කට සැරයක් තමයි පේසාලේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ටික තමයි අපිට ගත්තොත් දුක්ප්‍රාප්ති ප්‍රසංගය සම්බන්ධව කියන්නට පුළුවන්. බොහොමත්ම ස්තුතියි අසේල දසනාගේ මහත්මයානි. ඉතින් තවත් මෙවන් වූ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නටයි මේ සූදානම. ඔබට සුදායි දවසක්, ජසභීතයි. Radio Veritas Asia, Singhala Service.